අයිබෝන් සුබ දවසක් සුබ දවසක් ප්‍රාර්ථනා කරන සිළු දෙනාටම අයිබෝන් චිරන් අයිබෝන් චරිත් සුබ දවසක් සුබ දවසක් ටිකක් මෙහෙට නම් කොළඹට නම් ටිකක් වෙහි බර දවසක් නේද හුඟක් ප්‍රදේශ වලට වහිනවා කියලා නේ net news අනාවරණය කරේ අද දවසන ඉතින් කොහොම හරි පරිස්සමෙන් එළියට එනවා නම් කුඩා අරගෙන ඇවිල්ලා ඉන්න මොකද මේ තමන්ගේ ගෙවත්ත පිරිසුදු තියාගන්න කටයුතු කරන්න එහෙම නැත්නම් මේ රැස් කරගත නැතුනොත් ක්‍රියාත්මකුන් නැතුනොත් අර්බුද වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා ඔව් නේ මොකද මේ රැස් කරගන්න එකනේ අපි හැමෝගේම පුරුද්ද වෙලා प्रधान गेटलुक संबंध कथाभाकरण सहल प्रश्न प्रदेश की हाल हिंगे वार्ता वेलातीनो मे मोहते गेटल हनागनीम सह गेटल विसुंद मक्कीम කාලෝචිත පියවරක් හැරෙට අපි දකිනෝ එනිසා මේ ඔස්සේ මතුවලා තියෙන ගැටලු කිහිපයක් සම්බන්ධව අපි අද net fm බැලුම්ගලින් කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඔව් චරිත අපිට මේ දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් තොරතුරු වාර්තා වුණා මේ වෙනකොට වෙළඳපළේ විශේෂයෙන්ම සිල්ලර කඩවල් වල සාමාන්‍ය ජනතාව බඩු ගන්න කඩවල් වල සහල් නැහැ සම්බා සහ නාඩු කියන සහල් වර්ග මිලදී ගන්න නැහැ තියෙන වෙළඳ සැල් වල මේ මිලේ යම් අධිකතාවයක් තිබෙනවා සමහර අවස්ථාන වලදී සම්බා හෝ නාඩු කිලෝවක් රුපියල් 100කට ආසන්න මොන මුදලකට අලෙවි කරන බවක් තමයි තොරතුරු වාර්තා වුනේ. ඔව් ඒකම හිතෙන්න පුළුවන් දැන් පහුගිය කාලේ විශේෂයෙන්ම රජයේ විසින් වී මිලදී ගැනීම සිද්ධ කරා. ඔව් ඒ වගේම රජය සම්බන්ධව හමුදාව විසින් මේ වී මිලදී ගැනීම සිද්ධ වුණා. මුදලාලිල විසින් වී මිලදී ගත්තා. එතකොට එහෙම මිලදී ගැනීමක් සිද්ධ වුණ මොහොතක අපි දැක්කා ජනාධිපතිවරයා සමග තිබිච්ච සමහරක් සාකච්ඡාවලදී හමුදාව කියන මෙන්න මෙච්චර ප්‍රමාණයක් අපි ස්ටොක් කරගෙන ඉන්නේ අපිට ඕන නම් මේවල ලේකන අපිට ඕනම වෙලාවක ඉදිරිපත් කරන්න පුළුවන් අපි ඒ සම්බන්ධවත් කතා බහ කරා එතකොට එසේ වුණා නම් ඇයි අපිට මේ විදියට සහල් ලිංගයක් ඇති වෙන්නේ කියලා යමකට හිතෙන්න පුළුවන් ඔව් චරිත දැන් අපි මේ කරපු ගවේෂණයේදී මේ 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 දැන් සාමාන්‍ය සහල් කොහොම අපිට මතක් වෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික් කියන්නේ මේ අපිට වැඩිම සහල් ප්‍රමාණයක් සපයන දිස්ත්‍රික් වලින් එකක් පොළොන්නරුව කියලා දැන් මේ වෙනකොට මේ පොළොන්නරුවේ සහල් ලිංගයක් තියෙනවා කියලා තොරතුරු වාර්තා වුණා එහෙනම් අපි කතා කරා අපේ පොළොන්නරුව අපේ net news වාර්තාකරු කරුණාරත්න ගමගේ මහත්මයාට පොළොන්නරුවේ දෙද්දවල වෙළඳපොලේ සහල් ලිංගයක් දැනට පවතින බව තමයි පාරිභෝගික ජනතාව කියන්නේ ඒකට හේතුව දැනට රජයේ පාලන මිලට අලෙවි කිරීම සඳහා සහල් වෙළඳපොළවල ඇති නැහැ ඒකට හේතුව තමයි සහල් මෝල් වලින් සහල් සුත් කිරීමේදී පාලන මිලට වඩා වැඩි මිලට තමයි වෙළඳොන්ට ගන්න මිල තියෙන බව කියා සිටින්නේ මේ නිසා විශේෂයෙන්ම සමා සහ නාඩ සහල් වර්ග බොහෝමයක් වෙළඳපොළවල අලෙවි කිරීමට මේ දිනවල නැහැ නමුත් සහල් සුග සංගමාස බහ ගැනීමක් හෝ පිටිබඳව වාර්තා වෙන්නේ නැහැ මොකද හේතුව ඒ සම්බන්ධයෙන් කරපු කිසිම වැටලීමකදී එළිලා නැහැ महात्मा දැන් මේ එතුමා සඳහන් කරන කාරණාවත් එක්ක තියෙන්නේ මේ පාලන මිලක් නියම කිරීම ඇතුලේ ඉස්මතු වෙලා තියෙන ගැටලුවක් කියලා අපිට දැනෙන්නේ මොකද විශේෂයෙන් V සඳහා පාලන මිලක් තියෙනවා සහල් සඳහා පාලන මිලක් තියෙනවා මේ දෙක අතර තියෙන පරතරයේ ගැටලුවක් තමයි මම හිතන්නේ අපේ විමර්ශනය ඇතුළු මේ ගැටලුව මතුවෙන්නේ කියලායි අපි විශ්වාස කරන්නේ. හරිද නේද මෙහෙම ඒ කාරණාව තවදුරටත් පැහැදිලි කරොත් එහෙම සාමාන්‍යයෙන් සහල් කිලෝවක් නිෂ්පාදනය කරන්න වී කිලෝ එකහ මාරකට ආසන්න ප්‍රමාණයක් වැයවන බව තමයි මේ සහල් මෝල් හිමියන් කියන්නේ තොරතුරු අනාවරණ කළේ. එතකොට සහල් වලට යම් පාලන මිලක් නියම කළොත් එහෙම ඒ මිලත් එක්ක සංසන්දනය කරාම වී කිලෝවක් අලෙවි කරන්න වෙන්නේ එක්තරා මිලකට. එතකොට මේ දෙක අතර පරතරය දැන් මේ සාමාන්‍යයෙන් සහල් කෙටීම කරලා ඒක අතරමැදිව හරහා ඇවිල්ලා අහපව් වෙළඳසැල් වලට එනකොට මේ වෙළඳසැල් හිමියන්ට යම් මුදලක් නැත්තම් ලාභ තියාගන්න අපහසු නම් නැත්තම් මේ පාලන මිලටම නම් මේ මිලදී අරගෙන අහපව් විකුණන්න වෙන්නේ වෙළඳසැල් හිමි උනන්දු වෙන්නේ නැහැ හාල් විකුණන්න. ඔව් ඒකම තමයි දැන් මහා පරිමාණයෙන් මේ කර්මාන්තය කරගෙන යන ඉන්නෝ V මෝල් හිමියන් ඉන්නෝ මේ සහල් කර්මාන්තයත් එක්ක යන. ඒ වගේම තමයි කුඩා පරිමාණයෙන් මේ දේවල් වල V මෝලක් නැති සහල් V මිලදී ගන්න පිරිස ඉන්නෝ අතරමැදි පිරිසර චිරාන් කතා සඳහන් කරපො. එතකොට මේ සියලු දෙනාම මේ හේතුව නිසා යම් අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඔව්. එතන මේක නිදහස් වෙන්න නම් අපිට යම් යම්
උපක්‍රම භාවිතා කරන්න වෙයි කියලා තමයි කියන්නේ නැත්නම් ඔය අපි රජයේ විසින් මිලදී ගත්ත V මේක මුදා හැරලා සාල් බවට පත් කරලා ජනතාව අතරට අරගෙන එන්න වෙනවා අනිවාර්යයෙන් එතකොට ඒවා කොටලා හාල් මෝලට ගෙනහිල්ලා කරන්න මේ අර කුඩා පරිමාණයේ මේ වැඩේ කරන පිරිසක් ඉන්නවා නේද එතකොට ඒ ඇයට ඒ අවස්ථාව ලබා දෙන්න පුළුවන් මෙතන දැන් මුදා හැරීමක් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා කෙසේ වෙතත් මේ අර්බුදය දැන් නිර්මාණය වුණා පමණයි අන්නහරි මේ නිර්මාණය වෙච්ච අර්බුදයට වහම විසඳුමක් ලබා දිය යුතුයි අපි විශ්වාස කරනවා අද දවසේ ඇතුළත මේකට යම් යම් ක්‍රියාමාර්ග ගනී කියලා මම හිතන සාකච්ඡා කීපයක් පැවැත්වෙන නියමිත වෙලා තිනෝ අපි තවදුරටත් මේ විමර්ශනයේදී අපි සවාගත කරුණු හෙළදරව් කරන්නයි සූදානම් වෙන්නේ. හරි දැන් සාමාන්‍යයෙන් සහල් කියලා කිව්වහම අපේ රටේ මේ මිනිස්සුන්ට මතක් වෙන නම් කිහිපයක් තිබෙනවා. ඒතර ඒ අතරින් විවිධ අනුවර්තන නාම වලින් හැඳින්වෙන පුද්ගලයෝ ඉන්නවා මේ මේකේ විවිධ පුද්ගලයන් නම් කියවෙනවා. ඉතින් මේ සහල් කියලා කොහොම අපිට මතක් වුණ ප්‍රධාන කෙනෙක් තමයි ඩඩ්ලි සිරිසෙන මහත්මයා කියලා කියනවා. ඔහු අර්ලිය සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයා අරලිය සහල් ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයා අපි එතුමන්ට කතා කළා මේ කාරණාව සම්බන්ධයෙන් තොරතුරු විමසන්න. හලෝ ඩැඩ්ලි සිරිසෙන මහත්මයාද? ඔව් මම කතා කරන්නේ net fm රේඩියෝ එකකින් මගේ නම චිරාන්. නෑ මොනවද කතා කරන්නේ මම? කතා කළේ මම ඔබතුමාට අර දිවයිනේ විවිධ ප්‍රදේශවල බොහෝමයක් ප්‍රදේශවල දෙවන්ත නෑ දිවයිනේ හැම ප්‍රදේශවලට ආලු කරන ගොඩෙන් ආසක්. මම අපර දිවෙන්ද විතර අන්නේ කනේ ඉතින් එතුමා කිව්වේ එහෙම උත්තරයක් වෙන්නේ නේ ඔව් ඉතින් කෙසේ වෙතත් මේ ව්‍යාපාරය ඇතුලේ යම් යම් තීරණ ගැනීම අපි දැක්කා පහුගිය කාලයේ ඔය කොරෝනා වසංගතය නිර්මාණය වීමත් සමගම ජනාධිපතිවරයා මේ සහල් මෝල් හිමියන් කැඳවලා තිබුණා ඒ වගේම මේ ව්‍යාපාරය කෙසේද කරන්නේ හමුදාව කැඳවලා මේ සම්බන්ධව තීරණ කීපයක් අරගත්තා අපි දැක්කා ඒ අවස්ථාවන්වලදී ඇතැම් පුද්ගලයන් ඉතාමත් නිර්භීතව කටයුතු කරලා නිර්භීතව කතා කරපු අවස්ථාවක් කෙසේ වෙතත් අපි දන්නවා මේක හරියටම විමර්ශන කරන පස්සේ මේ මොහොත වෙනකොට කාගේ අතේද මේ ඒකාධිකාරීත්වයේ තියෙන්නේ කියන එක ගැන කෙසේ වෙතත් රජයට මේ යුතුකමක් තියෙනවා ජනතාව බඩගින්නේ නොයන් නැතුව ඒ ආහාර සැපීම සහල් සැපීම කරන්න ඒ නිසා ඒ සඳහා පියවරක් අනිවාර්යෙන් ගත යුතුයි කියලා අපි බලපෑමක් කරනවා මේ මොහොතේ. ඔව් මොකද හරිද අපි මේ බලපෑම කරන්නේ අපි දන්නවා අපේ රටේ ජනතාව මේ මොහොතේදී අහපව් මේ ගමන යන නැගිටිමින් ඉන්නේ. මේ දින ගණනාවක් පුරා අපි නිවසට වෙලා ඉඳලා ඇතමුන්ගේ ජීවනෝපාය මාර්ගය ඇනහිලා තිබිලා දැන් මේ ගමන යන්න පටන් ගත්ත විතරයි. ඒතර මේ මොහොතේදී ජනතාවට අපි කියන්නේ බඩේ පාර ගහන්න සිද්ධ වුණොත් ඒ දේවල් කරන්න උත්සාහ කරන්න එපා. මේ ගැටලුවක් තාම මේක වාර්තා වුණා පමණයි. අපි මේ වාර්තා වෙච්ච සැනින්මයි මේක අනාවරණය කරන්නේ. අපි උත්සාහ කරන්නේ මේ ගැටලුව මෙතනින්ම ඉවරකරණය කරගන්න ඕනේ. එහෙම කරගත්තේ නැත්නම් චරිත් මේක දැවැන්ත බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඉතින් ඒ කාරණාව නිසාම අපි කතා කළා මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න මේ වෙළඳපළේ පවතින සහල් හිඟයට මොකක්ද මේ හේතුව කියන කාරණාව සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු දැනගන්න නිපුණ සහල් ව්‍යාපාරයේ ප්‍රධානී ශ්‍රීපාල ගම්ලත් මහත්මයාට. ශ්‍රීපාල ගම්ලත් මහත්මයාද? ඔව්. මම කතා කරන්නේ net fm රේඩියෝ එකෙන් මගේ නම චිරාන්. ඔව්. දිවයිනේ ප්‍රදේශ රැස්කෙන් තොරතුරු වාර්තා වුණා මේ දෙවන්ත සහල් හිඟයක් රටතුල තිබෙනවා කියලා. ඒක ඉතින් මම අරගෙන හරියන්නේ නැහැ මම දන්නේ ඒක. ඔබතුමා සහල් මෝල් නිමියෙක් විදිහට සහල් මෝල් නිමියෙක් වුණාද ඉතින් අපි දෙන්නේ තීනෙතම දිවයිනේ ඉස්සර දන්නේ නැහැ. ඔබතුමාගේ පාර්ශවයෙන් කරුම් දෙක්කම කොයි ආකාරද මේ හිඟයට හේතුව ඔබතුමාලා දකින්නේ කොයි විදිහටද? දන්නේ නැහැ අපි යවනවා අපි මම හැමදාම විස්තර අදිනවා. පරිභෝග කතිකාවට යවන ආයතනයේ කොහොම විස්තර අදින්න ගන්න ඔබතුමාලා හිඟියක් ඇති නොවන ආකාරයෙන් නිෂ්පාදක කටයුතු කරලා තිබෙනවද මේ වෙනකොට? අපි දැන් අපි කාල හැමදේම වෙලද පොල හැමදේම හදාගන්නවා. ඔබතුමාලා සඳහන් කරන්නේ ඔබතුමාලගේ නිෂ්පාදක කටයුතු කරනකොට හිඟියක් ඇති වෙන විදිහක් නැහැ කියලාද? ඒක දන්නේ නැති අනිත් රටේ අනිත්පත් එක්කන මම දන්නේ. චරිත් මේක තමයි අර මේ අර ඇපෙන් බේරෙන්න උත්තර දෙනවා කියලා කියන්නේ. ඔව්. අහන්නේ ප්‍රශ්න කරන්නේ මොන කාරණාවටද ඒකට මේ කොහෙත්ම අදාළ නොවන ආකාරයේ බොහොම සරල උත්තර දීලා මේ ගැළවිලා යන්න ඇතැම් මේ උත්සාහ කරනවා. ඔව් ඒක අරම සඳහන් කරේ මම දැක්කෝ ඇතැම් චරිත මේ ජනාධිපතිවරයා සමග මේ පවත්වපු සාකච්ඡාවේදී ඉතම නැගිටලා එහෙම කතා කරලා අපි මේක මේ මෙහෙමයි කරන්නේ ඕක අපි එහෙම කියලා කියුවා. දැන් කොහොමද අපි අමාරු වැටලා තින්නේ. ඒ නිසා කරුණාකරලා ගොඩ දාලා දෙන්න ඕන මේක. ඒ නිසායි අපි කියන්නේ අපි දන්නේ නැහැ හරියටම මේ தත්ත්වයේ ඇතුලේ ඒ අය මොන විදිය මේ ගැටලුවට මුහුණ පාලා තිනවද කියන එක. නමුත් මේ මොහොත වෙනකොට ජනතාවට අවශ්‍යතාවයක් වෙලා තිනවා. ජනතාව පීඩණයකට පත් වෙලා ඉන්නේ. සහල් වලින් විතරක් නෙමෙයි බොහෝ ශේස්ත්‍රවලින් ජනතාව පීඩාවට පත් වෙලා තිනවා. ඒ නිසා රජය බොහෝ වෙලාවට උත්සාහ ගන්නෝ මේ සඳහා නියමිත මඟ පෙන්වීම කරන්න ඇතැම් සහන ලබා දෙන්න ඇතැම් වැඩපිළිවෙල් ක්‍රියාත්මක වෙලා තිනවා. ඒ සම්බන්ධවත් අපි ප්‍රශංසා කර යුතුයි. හැබැයි මේ මොහොතේ මේ සහල් මාෆියාවට ඉඩ නොදී මේ ඇති වෙලා තියෙන ගැටලුවට निराකරණය කිරීමේ වගකීමක් මේ සම්බන්ධව තීරණගත යුතු ආයතනවලට තියෙනවා කියන එකයි අපි කියන්නේ. සාමාන්‍යයෙන් අපේ රට ගත්තාම මේ
ඕනෑම අවස්ථාවකදී මේ මේ සහල් සම්බන්ධයෙන් ගැටලු කාර්තත්වෙ නැති වෙලා තිබෙනවා. ඒ කියන්නේ උදාහරණ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මේ මේ හැම වසරකදීම වගේ මේ සහල් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එනවා. එක්කෝ මේ සහතික මිලට වී මිල දී ගන්න නැහැ කියලා ගොවිය චෝදනා කරනවා. එහෙම නැත්නම් අහපව් කාල සීමාවකදී මේ මිල අඩුයි වැඩි කියලා චෝදනා කරනවා. මේ හාල් මිල සම්බන්ධයෙන් ගැටලු වෙනවා. මේක සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම තමාචරිත් අපි මේ ආකාරයෙන් ඔබත් එක්ක කතා බහ කරමින් ඉන්නේ. දැන් මේ කතාවට දැන් සාමාන්‍යයෙන් දැන් අපි අර මේ කලින් කතා කළේ මේ මහා පරිමාණ වීමෝල් හිමියන් හාල් මෝල් හිමියන් එක්කනේ. දැන් චරිත මේ කාගේවත් අවධානය වැඩි යොමු නොවෙච්ච පිරිසක් ඉන්නවා මේ කුඩා සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් කියලා. වුණොත් මේ වෙලාවේ යම් උත්සාහයක් දරනවා මේ වෙළඳපොලේ පවතින තත්ත්වයන්ට මේ මිල පාලනය කරගන්න වුණොත් විවිධ දුෂ්කරතා මැද තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් තොරතුරු දරගෙන කතා බහ කළා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ ලේකම් ප්‍රේමචන්ද්‍ර මාන්නපිරු මහත්මයාට. සහල් හිඟයට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ මොකක්ද? ප්‍රධාන හේතුව තමයි සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් වැඩනවා කිරීම. ඒකට අවශ්‍ය ප්‍රතිපාදන නැමැති නිසා තමයි මේ වීමෝල් සම්පූර්ණ බිඳ වැටලා තියෙන්නේ. අද ඒකයි ඇත්ත කතාව. අපිට එදා රජයේ විසින් යෝජනා කරපු මහ බැංකුව සමග සාකච්ඡා කරලා මහ බැංකුව මුල්්‍ය ආයතන දැනුවත් කරලා අපිට මේ ණය පහසුකම් දෙන්න කිව්වා නම් අද දිස්ත්‍රික්කයේ වී ටික ඔක්කොම සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිඟයේ කපඩවල් තියෙනවා. නමුත් අපි කරපු යෝජනාවත් තුළින් රජය එක දෙයක් කරා. රජයට අපි ස්තුති කරනවා වී වගා කරන වීභගයාගේ සහතික මිල පවත්වා ගැනීම සඳහා රජය සහතික මිලක් රුපියල් 5000කට දුන්නා. ඒ රජයේ ඒ ගත්ත ක්‍රියාමාර්ගය තුළින් අද අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉමේලන යන්ත්‍ර තියන අයගේ ගබඩාවල රජයේ සතු වී සම්තික තියෙනවා. නමුත් ඒකට සම්පූර්ණ මුදල් දුන්නේ රජය. ඒවත් අපේ ගබඩාවල තිබ්බට ඒවා රජය සතු වී. නමුත් ඒ වීවත් දැන් මේ වෙනකොට මේ මොහොත වෙනකොට නිදාග කරලා කොටලා එළිපොලට හරහාට යවනවා නම් ඇත්තම සහල් මාපියාවක් කරන්න යම් කෙනෙක් උත්සාහ කරනවා ඒක බිඳ වැටෙනවා කියලා අපේ බලාපොරොත්තුවක් තියෙනවා. අපේ බලාපොරොත්තුවක් තියෙනවා රජේ විසින් මේ මුදාහරය කියන එක. මම හිතන්නේ මේ මොහොත වෙනකොට මේ සම්බන්ධව සාකච්ඡා කරමින් ඉන්නේ. මොකද රජයට සාකච්ඡා කරන් දැන් පීරවල් කීපයක් තියෙනවානේ. පිට්ටනි හදනේව තියෙනවා. ඒව ගැන කතා කරන්න ඕනේ. ඒව විසඳ ගන්න ඕනේ. දැන් සහල් හේන් එනවා. දැන් අද දවසේ සහල් තමයි මාතෘකාව වෙන්න ඕනේ කියලා මම හිතන්නේ නේද? ඉතින් අග්‍රාමාත්‍යතුමා සහ ජනාධිපතිතුමා මේ සම්බන්ධව අවධානය යොමු කරයි කියලා අපි විශ්වාස කරනවා. ඔව්. තව කරුණු කීපයක් අපිට අනාවරණය කරන්න සූදානම් නේද චිරා? ඔව් චරි දැන් මේ සහල් හිඟයට ඇත්තම මොකක්ද මේ මොහොතේ වෙළඳපළේ පවතින තත්ත්වය කියන කාරණාව සම්බන්ධයෙන් මහා පරිමාණ වීමෝල් හිමිකරුවෙක් වන මේනක රයිස් ප්‍රොඩක්ට් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මේනක ගම්ලත් මහත්මයාත් එක්කත් අපි කතා බහ කළා. අත්වශයෙන්ම සහල් හිඟයක් වෙළඳපළේ නැතුවම නෙමෙයි යම් විදිහක සහල් හිඟයක් මතුවලා තියෙනවා. ඒකට හේතුව තමයි සමාජය තුළ තුන්කට වෙන් කරගෙන ඉන්න මේ සහල් ව්‍යාපාරිකින් සුළු මධ්‍යම මහා ප්‍රමාණයේ ව්‍යාපාරිකින් විදිහට කාණ්ඩ තුනකට වෙන් කරගෙන තියෙනවා. මේකෙදි මේ කාණ්ඩ තුන එන්ගේ මුල්‍යමය පහසුකම් එක්ක මේ පිළිමිල දික්කීම සිදු කරන ලබනවා. එතකොට මේ සිදු කරාම සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ගේ එදිනෙදා ඔවුන්ගේ තියෙන ධාර්තාවට තමයි පිළිමිල දික්කීම සිදු කරන්නේ. එතකොට අනිත් කට්ටිය මේ වෙද්දි වීමිලදී ගැනීම සිදු කළා ඉවරයි ඒ වෙද්දිත් මිලදී ගැනීම ඉදිරියට සිදු කරන ලබනවා. එතකොට රජයෙන් මෙවැනි පාලන සම්මහම අර සුළු පරිමාණයේ වෙළෙන්දා අධෛර්යමත්වයට පත්වලා එතුමාට ඒ සුළු පරිමාණයේ ව්‍යාපාරිකයන්ට වෙළඳපළේ පාලන මිලත් එක්ක මේ දේ කරගෙන යන්න ගැලපා ගන්න බැරි නිසා ඒ කට්ටිය මේ වෙළඳපළට සහල් නිෂ්පාදනය නිකුත් කිරීමේ ගැටලුවක් පවතිනවා. එතකොට මේක තමයි මේ ප්‍රධාන හේතුව අර මුල්‍ය කැසිලු නැති ව්‍යාපාරිකින් රජයේ පාලන මිලට යටත් වෙලා ඒ නිෂ්පාදන වෙළඳපළට ඉදිරිපත් කරනවා. එතකොට අර මුල්‍යම ගැටලු තියෙන සුළු පරිමාණයේ සහ මධ්‍යම පරිමාණයේ සංස්කෘතික මේ ක්‍රියාදාමයෙන් පොඩ්ඩක් පසුබලිනවා. ඒ තුල තමයි ඒ තත්ත්වය තුල තමයි මේ සහල් හිඟය වෙළඳපළේ ඇති වෙන්නේ. මෙන්න මේක තමයි චරිත සරලවම කතාව සම්බන්ධින් තොරතුරු සහල් හිඟයට මේ මිල ඉහළ යාමට හෝ මේ සහල් හිඟයට හේතුව විදිර බලපාලා දෙන මෙන්න මේ කාරණාව. ඉතින් අපි විසඳුම් සොයාගත යුතු වන්නේ අන්න ඒ කාරණාවට තමයි. අපි අපේ අදහස් එක්කම ඔබේ අදහසත් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබ මේ සම්බන්ධව තොරතුරු දැනගෙන ඇති හුඟක් අපේ කෘෂිකාර්මාන්තයත් එක්ක සම්බන්ධ අය අපිත් එක්ක ඉන්නවා. අපි වහගෙන ඉන්නවා මේ මොහොතෙත් අපි 2:55:33 අපේ මැදිරිය දුරකථන අංකය 2:55:33 අපි කතා කරනකම් බලන් ඉන්නවා. අපි ඉක්මනින් එනවා ඔහොමම ඉන්න. අද නෙත්තෙන් බැලුම්ගලින් අපි කතා බහ කරමින් ඉන්නේ දෙවයිනේ ප්‍රදේශ කිහිපයකට සහල් ලිංගයක් මතු වෙලා තියෙනවා. ඒ සම්බන්ධව මිල ඉහළ යාමක් ගැන වාර්තා වෙනවා. මේ සම්බන්ධව සංවාදයක් තමයි අපි මේ යොමු කරමින් ඉන්නේ. ඔව් චරිත අපිත් එක්ක දුරකතනින් ඉන්නවා කතා කරන්න. එතකොට මරදගහ මුල ප්‍රදේශින් දසනායක මහත්මයා අයබන ඔබතුමන්ට
प्रदेश वाले गंपा दीवल पीटिया मीनवांगोट ये वगे प्रदेश वाली बी एस एंडिंग अभी हाल निष्पादने के रोज सी एट हेट देखे प्रमाण अभी बी एस बी किलो सी ए की हाल लगे कुर्मेगलिंग यहाँ प्रदेश नाराम मल पोलो नरु अंदाजपुर वगे प्रदेश वाले बी किलो सी एट हाल किलो हेट हाथ हेट हेट वगे निष्पादने तो मेवन विट गोवियांगे वी तीन गेवा गोल्लो साहुपिया पनस्पाग मिलट वगे तो वी दिन पला मिलते सामान्यीर पालन मिलट निष्पादन वेद प्रवाहन वेदम गत्ता पालन मिलट वेलो अट दिन अमार अपहुपिया पनस्पाट वी मिल दीगन मुखद कितन वी किलो सी एट हाल कितन प्रमाण बेलुहाम महापरिमाण वी मोल हिमियां वी कान कैपेन को बोलो मिल दी करना रुपया हतलिया हतलिस देगा प्रमाण बोलट ए वगे मिलट हतलिस पहा पाना हतर वगे मिलट वी मिल दी गो वो एक पालन मिलट हाल दिन पुलवा සඳහන් කරපු කාරණාතික යම් කාරණාවක් සඳහන් කරන්න මට මතක් වුණා මේ සාමාන්‍යයෙන් මේ සහල් නිෂ්පාදන පිරිවැය තොරතුරු සම්බන්ධයෙන් තොරතුරු ලේඛනයක් අපිට ලැබිලා තියෙනවා මේ අනුව සාමාන්‍යයෙන් චරිත මේ සහල් කිලෝ තැඹු සහල් කිලෝ 10ක් හදන්න පිරිවැය වැටෙන්නේ මෙන්න මේ ආකාරයට සාමාන්‍යයෙන් ප්‍රවාහන වෙනුවෙන් රුපියල් 20ක් වියදම් වෙනවා ඒ වගේම ඇසුරුම වෙනුවෙන් රුපියල් 20ක් වියදම් වෙනවා මේ සහල් කිලෝ 10 හදන්න විදුලි ඒකක වෙනුවෙන් රුපියල් 15ක් सेवक वेट उपरी रुपये सह दी सदहा रुपये अटसीयक वेदांगण के सहाल किलो दहायक हदन वी किलो दहसेक प्रमाण अवश्य जारी मे सियाल पासे तेंबू सहाल किलो दहायक सदहावन रिजु पीरी व्यय निष्पादन सह प्रवाहन देख में कतुकराट पासे रुपये अटसीय असू देखा पमन वेनाचारी यथकोट අපේ හිතල බලන්න ඕනේ දැන් මේ වෙනකොට අපිට වෙළඳපළේ ගන්න තිබෙන සම්බා හෝ නාඩු සහල් කිලෝ 10ක උරේක මිල කොයි ආකාර සඳහන් වෙන්නේ කියලා. ඔව් ඒකම තමයි මේ අර අපිට කතා කරපු මහත්මයා සඳහන් කරේ මේ ප්‍රාදේශීය වශයෙන් මේ වීවලදී සහ ලබා ගැනීම පරිමාණය වෙනස් වෙනවා. ඔව් දැන් මේ විශාල මේ හෝල් මේ මේ වී මේ අස්වැන්න නෙලා ගන්න අය වී මිලදී ගන්න අය විමෝල් හිමියන් මේ 40කට වගේ 40 මේකට ගානකට අරගත්තොත් ඒ සඳහා ලාභයක් තියෙනවා. හැබැයි මේ ඇයට ඒක කරන්න විදියක් නැහැ. විශාල වශයෙන් මිලදී ගැනීම සිද්ධ කරන්න බැහැයි කියන එක කියන්නේ. මෙන්න මේ පරතරය අවම කිරීම තමයි මං හිතන්නේ මේ අපි මේ මොහොතේ සිද්ධ කළ යුත්තේ. අනිවාර්යයෙන්ම මොකද මේ ගැටලුව තාම ඇති වුණා පමණයි. මේ මොහොතේ ඇතිවෙච්ච ගැටලුවක්. ඒතර මේ ගැටලුවට මේ අවස්ථාවදීම යම් විසඳුමක් දීලා මේ ගැටලුකාර තත්ත්වය මගහරවන්න උත්සාහ කළොත් තමයි අපිට මේ ප්‍රශ්نين බේරලා යන්න පුළුවන්කම තියෙන්නේ. මේ පොළොන්නරුව ප්‍රදේශයේ පදින තත්ත්වය සම්බන්ධයෙන් net news වාර්තාකරු කරුණාරත්න ගමගේ මහත්මයා තවදුරටත් අපිට කරුණු පැහැදිලි කිරීම කළා. ඇත්තටම ගොවීන් සතුව වීතොග निष्पादने प्रधान हेतु सहाल सदा पनवला रजे पनवला पालन मिल सहा सहल मिल रुपया अणुअर वे पुलवां चरित अभी तक दुर्घटन निन्वा में कोलोम प्रदेश सिल्लर वंशलक हिमिकार एक श्रीवर्धन महात्म आई बनो बुतुमंट आई बोन मुखा दुबुतुम आगे अदास साध्य की
මේ අපේ අධ්‍යක්ෂ හැමදාම මේ දැන් සහල් විතරක් නෙමෙයි හැම පාලන මිලක්ම දාප්ප හැම අවස්ථාවකම අපිට මේ බාන්දේ ලැබෙන්නේ තොග මිල මේ සිල්ලර මිල තමයි ලැබෙන්නේ කියන්නේ රුපියල් 90ට පාලන මිල හාල් දැම්මොත් 90ට තමයි හාල් ලැබෙන්නේ තොග මිල ඉතින් අපි ඒක ප්‍රවාහන කාර්තු ගාලා අපි මෙනම් බෑග් වල දාලා අපි ඒවා ආලවි කරන්න ඕනේ ඉතින් අපිට ඇත්තටම හැමදාම වෙන්නේ මේ ඒ ගැටලුව තමයි තියෙන්නේ අපිට ලාභයක් ගන්නවා ඉතින් ඊට පස්සේ පාරිභෝගික සේවය ආධිකාරියෙන් බැක්ලීම් කරනවා කියලා හැමදාම කියනවා ඉතින් අපි හැමදාම පීඩනයටපත් වෙනවා ඒ පාර්ලිමේන්තුවත් එක්ක හොඳයි ඉතින් වහා විසඳුම් ලබා දිය යුතු ගැටලුව අපාට මේක පත්ලා තියලා තියෙනවා නේ ඔව් සරිත් ඒක තමයි ගැටලුකාරී තත්ත්වය දැන් මේ මොහොතේදී වෙළඳපොලේ සහල් හිඟයක් ඇති වෙලා තියෙන්නම ඔන්න ඕක තමයි ප්‍රායෝගික ගැටලුව මිලක් දාලා තිබෙනවා සහල් කිලෝවක් විකුණන්න පුළුවන් උපරිම මිලක් ඒ මිලට තමයි වෙළඳසැලේ හිමිකරුට ලැබෙන්නේ ඉතින් ඒ මිලට විකුණ ගන්න බැරි තත්ත්වයක් උඩ මේ සහල් කවුරුත් ගේන්නේ ඉතින් සමාජ සේවය කරන්න කැමති නෑනේ වෙළඳු කවුරුත් කැමති නෑ සමාජ විශේෂයෙන් වෙළඳු ලාභය ලබන ලකනේ පරමාර්ථය වෙළඳාමේ දිනේ ඉතින් ඒක මං හිතන්නේ ඕනම කෙනෙකුට අවබෝධ වෙනවා කොහොමද මේක කරන්න ඕනේ කියලා හැබැයි ඉතින් මේ ඒකාධිකාරිය පවත්වාගෙන රජ සැප විඳින අය ඉන්නවා අනිවාර්යයෙන්ම ඕක තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක විවිධ හේතු නිසා ඒ අය හැංගිලා ඉන්නවා සමහරක් අය හැංගිලා නැතුව වැඩේ ගජ රාමෙටම කරගෙන යන අයත් ඉන්නවා ඉතින් එහෙම හිටියම මෙන්න අසරණ මෙන්නෝ අපිට කතා කරන මහත්තුරු වෙනද මහත්තුරුස ජනතාව හැටියට අපි තමයි මෙතනදී පීඩාවට ලක් වෙන්නේ කියන එක වගකීම අවබෝධ කරගත යුතුයි මේ මොහොතේදී මේ කුඩා සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමිකරුවන් කොයි වගේ ගැටලුකාරී තත්ත්වයන් වලටද මුහුණ දීලා තියෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුළුහා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමේ ලේකම් ප්‍රේමචන්ද්‍ර මාන්නප්පිරු මහත්මයා අපිට ඒ කරුණු පැහැදිලි කිරීම කළා සුළුහා මධ්‍යම පරිමාණයේ වීමෝල් හිමියන් මේ වෙනකොට රට පුරාම දිස්ත්‍රික් 10ක වීමෝල් හිමියෝ 1000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. නමුත් 2019 2020 මාස කන්න රටේ සම්පූර්ණ වීවදාන තිබුණා 100%. එතකොට මේ රට තුළ මේ වී තියෙනවා. මේ වී තියෙන්නේ මහා පරිමාණයේ මෝල් හිමියන් ළඟ. ඒකට හේතුව තමයි සුළුහා මධ්‍යම පරිමාණ වීමෝල් හිමියන් වසර ගණනාවක නියෙක්ක බිල දැකීමකට ලක් වෙලා හිමි. අපගේ මේ වෙනකොට සුළුහා මධ්‍යම පරිමාණ වීමෝල් බොහෝ වෙන්දේසි කටක කරා බැංකුවනේ. මේ රජය ආවන් පස්සේ අපි ජනාධිපතිතුමාට ඇත්තෙන්ම දෙනවා ස්තුති කරනවා. ජනාධිපතිතුමා නියෝගයක් දුන්නා 2020 දෙසැම්බර් වෙනකන් වීමෝල් සම්පූර්ණ වෙන්දේසි කටක සහ පිටිකමේ කටයුතු නවත්තන්න කියලා. ඒ අතරතුර ජනාධිපතිතුමා සහ ආගමතුමා බොහෝ උත්සාහයක් ගත්තා. සුළුහා මධ්‍යම පරිමාණ වීමෝල් හිමියන් නගා සිටීම සඳහා මුල්්‍ය ආයතනයෙන් උදව් ලබා දෙන්න. ඒ දේ ක්‍රියාත්මක නැහුණා නම් අද අපේ දිස්ත්‍රික්කයේ තුල ඒ නිෂ්පාදනය වී මේ වෙනකොට ඒ සියලුම මෝල් හිමියන්ගේ ගබඩාවල තියෙනවා. ඊට අපිත් එක්ක දුරකතනින් ඉන්නවා ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් ජයරත්න මහත්මයා. ආයුබෝවන් ඔබතුමන්ට. ආයුබෝවන් නැත්තම් වැඩසටහන සැත්තසෙන් අපි මේ ඔක්කොම අහගෙන ඉන්නේ රජයේ හැම වැඩේම හොඳයි. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. ඒ කියන එකක ක්‍රියාත්මක වීමේදී යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නිලධාරීන් අතර. අපි කියන්නේ දැන් මේ පැත්තේ බලන්න හාල් රුපියල් හොඳ කන්න පුළුවන් හාල් අපි කියන රුපියල් 100ට වගේ 100ට 110ට වගේ. ඇත්ත වශයෙන් කියනවනම්. එතකොට පෞවිදස්සර හමුදාව සම්බන්ධ වෙලා ඇත්ත වශයෙන් මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කළා අපි දැක මාසින්. ඒක මම ඉල්ලා තින්නවා මේ රජින් ඉල්ලා තිනවා අතිකර ජනාත්මාගෙන් ඉල්ලා තිනවා හමුදාවට මේක බාර කරන්න. නැත්නම් ගොවි හමුදාවක් හදන්න. මේ හා මාපියාව කරන වෙළඳුම් පෙබල වෙළඳුම් කීප දෙනෙක් ඉන්නවනේ. එදෙන් ඒ කාණ්ඩේ පහ ගන්න. අතන මේ පීඩාවට පත් දෙන්නේ මේ රටේ අහිංසක ජනතාව. අර කොරෝනා මර්ධනය කළා වගේ මේ හා මාපියාව මර්ධනය කරන්න කියලා අතිකර ජනාත්මාගෙන් ඉල්ලා තිනවා. හොඳයි බොහොම ස්තුතියි ඒ තුමාගේ අදහස සමහර වෛරස් තියෙනවා තාමත් ඉතින් මේවා ගිහිල්ලම නැහැ නේ හොඳ කරන්න බැති කොච්චර කරත් ඕක කොරෝනා ඔන්න බලන්න හොඳ වෙනවා සමහර ඒවා තියෙනවා ඒ වෛරස් සදාතනික වෛරස් බවට පත් වෙලා තිනවා රටටම ඔව් හැබැයි ඒවා මර්ධනය කිරීමේ විද ක්‍රම තියෙනවා චරිත ඉතින් මේ ජනතාවගේ ඉල්ලීම තියෙන ඒ සම්බන්ධයෙන් තමයි දැන් මෙවැනි කාරණා සම්බන්ධයෙන් මේ පාරිභෝගික අධිකාරී පැත්තෙන් කොයි වගේ කටයුතුද මේ අවස්ථාවේදී සිදු කරන්න කියන කාරණාව සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරී වැටලීම් අංශ ප්‍රධානී අසේල බණ්ඩාර මහත්මයාත් එක්ක අපි කතා බහ කිරීම කළා. මෙලඳපලේ වැඩිමනක සාහල විශේෂ සම්බන්ධව අපි පසුගිය කාල සීමාව තුරම මේ පැත්තේ නිකුත්ලා අපි සිටිනේරව වැටලීම් ඒදී අපි දැනට වැටලීම් 70ක් පමණ සිදු කළා තියෙනවා. ඒ අතරතුර මෙලඳපලේ සමස්ත අවස්ථාවලදී අපි මහර ව්‍යාපාරිකෝ
महापरिमाण सहल मोल हिमियान मे कारण संबंधन करपु विमसीम कदी ओन संधान कर तिबुने दैनिक व ओन निष्पादन कर सहल प्रमाण अधिकारी वार्ता करण वगेल तुरु तुरु लबा दिन हेयम सत्यता व्यक्ति बिना दैनिक अभी मुकद मे कोरोना अतरमति काल सीमा दिनपता महापरिमाण सहल मोल हिमियांगे दैनिक निष्पादने सह वेलपरने कोई प्रदेश वर्धन संबंध वार्ता लागान वार्ता दिनपता परीक्षा फलना वेल निरंतर हाल सहल लभन संबंध अभी सलकली मत बहुत काल सीमा तुम මෙතෙන් බැලුම් ගලද අපි ඔබත් එක්ක මේ ආකාරයෙන් සාකච්ඡා කරමින් ඉන්නේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින සහල් හිඟය සහ මිල ඉහළ යාම සම්බන්ධයෙන් චරිත අපිත් එක්ක කතා කරන්න හිතවත් එක්ක ඉන්නවා නිට්ටව ප්‍රදේශ නයිබොන බුතුමන්ට අයිබොන් ඔව් මොකද බුතුමාගේ අත්දැකීම මම ඊයේ නිට්ටවේ කඩේකට ගියා හාල් කන්න ඒ කඩේ හාල් බෑග් ගියේ ගාන මකර කළු පාටි ඊනම් හාල් ගත්තේ නැහැ ඔව් ඊට ඌර ප්‍රදේශ ඌරවල ප්‍රදේශයට ආවා මම පාරිභෝගික අධිකාරියට දැනීමක් කළ හැකි පාරිභෝගිකයන් හැටියට අපිට නේද ඔව් චරිත අපි ඒ එවැනි මේ වැඩි මිලට සහල් විකුණනවා නම් හෝ වීතෝග සංගවාගෙන ඉන්නවා නම් හෝ එවැනි කාරණා සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියන කාරණාව සම්බන්ධයෙන් අපි විමසීමක් කළා පාරිභෝගික සේවා අධිකාරිය වැටලිම් අංශ ප්‍රධානී සෙල බණ්ඩාර මහත්මයාගේ කිසිම කවුරු හරි සහල් ළඟ තබාගෙන අලෙවි කරන්නේ නැත්නම් එහෙම නැත්නම් වැඩි මිලට අලෙවි කරනවා නම් එහෙම නැත්නම් කවුරු හරි පුච්චලෙක් ආවා අශාල වශයෙන් සහල් තොගර සහල් හෝ වීතවර කරගෙන තියනවා නම් අපිට ඒ සම්බන්ධව තොරතුරු එම සාහනේ සමලිපිනේ සහ එම් පුච්චලාගේ තොරතුරු අපිට ලබා දෙන්න. ඒ මොනොත් අපි ඒ සම්බන්ධව නීතිමය පියවර ගන්නවා. මොකද 1977 කියන කටයුතු කතරංකයට අපිට කතා කරලා මේ සම්බන්ධව තොරතුරු ලබා දෙන්න පුළුවන්. අපි ස්ථීර වශයෙන්ම සාහනේ සහ එම තොරතුරු මේ පුච්චලයාගේ නම සහ ලිපිනයත් එක්කලා ඉතර ප්‍රමාණයක් තියෙනවද පාරිගෝසෝ නැත්නම් දන්නේ කියන ඒ තරතුරු අපි ලබා දුන්නත් අපිට ඒ සම්බන්ධව කටයුතු කරන්න පුළුවන් මොකද විශේෂයෙන්ම අපි තවතරට පැහැපත වී ඇලවීම සම්බන්ධවත් අපි නිරන්තර අවධානයෙන් ඉන්නවා මේ වෙනකොට අපි අපේ නිලධාරීන් උපදෙස් ලබා දීලා තියෙනවා වී තොගරැස් කරගෙන ඉන්න පුච්චලයන් සම්බන්ධව තොරතුරු රැස් කරන්න ඒගොල්ලෝ ගාව වී තොගරැස් කරගෙන ඒගොල්ලෝ වෙනකොට වී තොගරැස් ඉකුත් කරන්නේ නැත්නම් එහෙම නැත්නම් සීමිත ප්‍රමාණයක් ඉකුත් කරනවා මේ සම්බන්ධවත් පිළිතුරු කියවර ගන්න බලාපොරොත්තු වෙනවා එහෙම නැත්නම් අපි ගිහින් එතරම් ගිහින් වෙන බලලා වී තොගරැස් වෙනකොට ලෙක් කරන්න අවශ්‍ය ප්‍රතිපාදන කටයුතු කරන්න චරිත එහෙම යම්මාකාරයේ ක්‍රියාත්මක වීමක් මේ මොහොතේදී ආරම්භ වෙලා තිබෙනවා අපි මේ බලධාරීන්ට අවධාරණය කරන්නේ මේ අවස්ථාවේදී මේ වෙළඳපළේ මේ ගැටලුකාරී තත්ත්වය තාම ආරම්භ වුණා පමණයි අපි කඩිනමින් මේකට විසඳුම් ක්‍රියාත්මක නොකළොත් මේ ගැටලුකාරී තත්ත්වය සෑහෙන්න වර්ධනය වෙන්න පුළුවන් අපි දන්නවා අපිට ඉතිහාසයේ ඕනතරම් අත්දැකීම් තියෙනවා මේ සහල් සම්බන්ධයෙන් ඇතිවෙච්ච ප්‍රශ්න වී මිලදී ගැනීමේ ඉඳන්ම මේ වෙළඳපළට සහල් නිකුත් කිරීම දක්වාම ඇතිවෙච්ච ප්‍රශ්න සම්බන්ධයෙන් අපිට ඉතිහාසය අධ්‍යක්ෂින් තිබෙනවා. දැන් අර අපි කලින් කිව්වා වගේ මේ ජනතාව මේ යහපව් තමන්ගේ කටයුතු ආරම්භ කරන්න දින ගණනාවක් පුරා නිවසටලා ඉඳලා හරියම නාදෑමක් නොමැතිව හිටපු පිරිස් තමන්ගේ ජීවිතයේ යහපව් පටන් ගන්න උත්සාහ කරන අවස්ථාවේදී මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිදුනොත් එම ඒක බොහොම අවාසනාවන්ත තත්ත්වයක් වෙයි. අපි රාජ්‍ය බලධාරීන්ට යෝජනා කරන්නේ ඒ නිසාම මේ ගැටලුකාරී තත්ත්වයට කඩිනම් නිසඳුන් ලබා දී තිබව තමයි. මොකද හාල් වෙනකොට පාන් කන්න කියලා කියන්න බෑ, කේක් කන්න කියලා කියන්න බෑ දැන්. ඒක ප්‍රශ්නයක් වෙනවනේ නේ. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කරන්න ඕන. අනිත් එක අර කාරණා දැන් පාරිභෝගික අධිකාරිය මේ වැටලීම් සිද්ධ කරනවා. වෙළෙන්දාගේ පැත්තෙන් කතා කරොත් වෙළෙන්දා අසිරිතාවකට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ පම දීලා තියෙන මිලට ඉක්ුණ ගන්න බෑ විකුණුවොත් ලාභයක් ලබන්න බෑ ඒක නිසා සේවාවක් සඳහා නෙමෙයි වෙළඳාම තියෙන්නේ ඉතින් මේ කරුණු සම්බන්ධයෙන් දැන් පාරිභෝගික අධිකාරියේ වැටලනවා වැටලන නඩු දැම්මෙන් පස්සේ ඒවටත් දඩ ගෙවන්න ඕන නමුත් මේ තියෙන මිලත් එක්ක අලෙවි කිරීමේ අපහසුතාවයක් තියෙනවා අනිවාර්යයෙන්ම මේ පාලන මිල නිසා පාලන මිල
ගැන නැවත වතාවක් හිතන්න ඕන. ඔව්. සහ V අලවි ගන්න අලියට ගන්නා මිල සහ සහල් විකුණන මිල සම්බන්ධව තියෙන ගැටලුව. ඔව්. ඉතින් මේවා නිර්මාණය කරලා තියෙන්නේ කවුද? මේ සම්බන්ධව නැවත වතාවක් අපිට හැමතිස්සෙම සංශෝධන වලට යන්න මේ පවතින ක්‍රමවේදයන් වලට තෙක්ක. ඉතින් දැන් තව පැත්තකින් වර්ෂාව වගේ දේවල් වලින් බාධා වෙල්ල වෙමින් පවතින සමාජයට ඉතින් මේ සියලු දේවලුත් එක්ක ජනතාවගේ කුසගින්න නිවීම රජයේ වගකීමක් හැටියට තියෙනවා. ඒ නිසා මේ වගකිය යුතු ආයතන මේ සම්බන්ධව අවධානය යොමු කරයි කියලා අපි විශ්වාස කරනවා. මේ වෙනකොටත් අපිට ආරංචි වෙන පරිදි ජනාධිපතිතුමාගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වෙලා තියෙනවා. මම හිතන අද දවසේත් මේ සම්බන්ධව සාකච්ඡා පවත්වනයි කියලා තමයි ආරංචි වෙන්නේ. අපි බලමු පැහැදිලි විසඳුමකට එන්න පුළුවන් වේවිද කියලා. චරිත අපි මේ ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් සුළුහා මධ්‍ය පරිමාණ සහල් බෝල් හිමියන්ගේ සංගමේ ලේකම් ප්‍රේමචන්ද්‍ර මාන්නපෙරු මහත්මයාත් එක්ක තවත් කතා බහ කළා. අපේ අද ආයතන වැඩ කරන අපෝසේව සංඛ්‍යාවකට රැකියා හිමි වෙලා තියෙනවා. අපේ ව්‍යාපාර නතර වෙලා තියෙනවා. ඉතින් මේ ගැන අපි පුනරුත්නා කියන්නේ රජයට මේ වෙන්නේ අපිට විධිමත් වැඩපිළක් කරන්න කියලා. ඊට පස්සේ දැන් මේ රජය දැනගත්ත මුල්්‍ය ආයතනින් අපේ පහසුකම් නොලැබෙන බව. ඒ නිසා මේකට රජය දැන් බියත් කරලා තියෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් දිස්ත්‍රික් දිශාපතිතුමන්ලා හරහා අපේ මේකට තොරතුරු ඔක්කොම රැස් කරගෙන තියෙනවා. ඉතින් අපිට මුල්්‍යමය පහසුකම් දෙන්න සූදානම් කරනවා. ඉතින් ඒ තුල තමයි අපේ වීමෝල් සම්පූර්ණ බිඳ වැටලා තියෙන්නේ. ඒ නිසා තමයි රටේ සහල් මාපියාව පවතින්නේ ඒ මහා පරිමාණයේ වීමෝල් සංඛ්‍යාවට දීත ඔබ එක්වස් වීම නිසා. ඒක තමයි අද ඇත්ත කතාව. චරිත එන්නේ එහෙම තත්ත්වයකට තිබෙන බව තමයි සුළුහා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් කියන්නේ. මේ වසරේ අපිට දුරකථනයෙන් සජීව සම්බන්ධ වෙනවා ඇතුගල සහල් නිෂ්පාදන සමාගමේ මහත්මයෙක් අයබන ඔබතුමන්ට. අයබෝන්. ඔව්. මේ පිළිබඳව මට කියන්න තියෙන දේ මං කියන්නද? හොඳයි කියන්න. ඔව්. වෙළඳ පොළට වී තොග එන්නේ නැහැ. වී තොග එන්නේ නැත්තේ ඒගොල්ලන්ගේ සැපයුම දැන් වෙළඳ පොළට වීවල සැපයුම අඩුයි. සැපයුම අඩු නිසා ඒ වීවල මිල නැගලා තියෙනවා. ඒ වී මිල ඒ මිලට වී අරන් වැඩ කරනකොට සහල්වල මිල ඔය පාලන මිලට දෙන්න බෑ. ඔව්. එන්නේ ඒ වගේ ප්‍රශ්නයක් තමයි මතුවෙලා තියෙන්නේ. වී එන්නේ නැත්තේ ඇයි ඔබතුමාගේ දැක්ම අනුව? මගේ දැනුම අනුව වෙළඳ පොළට වී එන්නේ නැත්තේ දැන් අඩු 89 ට හාල් දෙන්න නම් අඩු මිලට ඊට වඩා අඩු මිලකට වී ගන්න වෙන්නේ. ඔව්. එතකොට ඔය 98 ට හාල් මිල තිබුණේ වී මිල රුපියල් 58 තියද්දී. එතකොට හාල් මිල අඩු කරා වී මිල එහෙමම තියෙනවා. අපි කිසි දවසක කියන්නේ නැහැ වී මිල අඩු කරන්න කියලා. ගොවියට හොඳ මිලක් දෙන්න ඕන. එතකොට මේක විශේෂයෙන්ම මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ මේ හදිසියෙන් පාලන මිල දාපු නිසා. පාලන මිල ඉවත් කරොත් වෙළඳ පොළට වී එනවා. ඒ වී ආපුහම එතකොට අපි සහල් මෝල් හිමියන්ට පුළුවන් අපිට ඒ වී සහල් බවට පරිවර්තනය කරලා ඒ අපිට සුළු ලාභයක් අපි බලාපොරොත්තු වෙන්නේ. මං හිතන්නේ මේ මේ පහුගිය කාලේ වී මිල දී ගැනීමේදී මේ 50ක කියන මිල තියාගෙන තිබුණා. ඔව්. ඉතින් එනිසා අර කලින් මම සඳහන් කරේ ඒකයි මේ මොහොතේ හමුදාව විසින් මිල දී ගත්ත වී ස්ටොක් කරලා තියෙනවා කියලා, ගබඩා කරලා තියෙනවා කියලා හමුදාව ප්‍රකාශ කරලා තිබ්බ අවස්ථා කීපයකදී. මං හිතන්නේ හොඳම ක්‍රමය තමයි මේක ලිහිල් කිරීම. මේ හරි මුදාහැරීම කියන දේ නේ. ඒ අතරතුර නැවත වතාවක් අර සහල් මිල අඩු කිරීමත් වී මිල එසේ පවත්වා ගැනීම. මොකද වී මිල අඩු කරන්න බෑනේ. මොකද ගොවියාට මේ නිෂ්පාදන මිලක් ලබා දිය යුතුයි. අනිවාර්යයෙන්ම ඒ නිසා සාධාරණ මිලක් උන්ට ලබා දිය යුතුයි. ඒ නිසා තමයි ගොවියා මේ මොහොතේ වී එළියට දාන්නේ නැත්තේ. ඔව්. එහෙම ගැටලුවක් තියෙන මේ ඒ මිලට එළියට දාලා මේක මේ පාඩුවක් සිද්ධ වෙන නිසා නේ. ඔව්. ඉතින් මං හිතන්නේ එහෙම දේවල් අපි දන්නවා. ඉතින් මේක අපි කියලා දෙන්න ආර්ථික විශේෂඥයෝ නෙමෙයිනේ. කියන්නේ අද අපිට වඩා ආර්ථික විශේෂඥයෝ මේ ආණ්ඩුව ඇතුලේ ඉන්නවා සහ මේ සම්බන්ධව කටයුතු කරන අය අතර ඉන්නවා. ඉතින් අපිට විශ්වාසයක් තියන්න පුළුවන් කමක් දිනව මං හිතන්නේ අද හෙට වෙනකොට මේකට විසඳුමක් ලැබෙයි කියලා. ඔව් මොකද එහෙම විසඳුමක් ලැබුණ නැත්නම් චරිත මේ ගැටලුව උග්‍රතරපත් වුණොත් එහෙම එකකින් පීඩාවටපත් වෙන්නේ මේ රටේ ජනතාව. දැන් සාමාන්‍යයෙන් සමාජ මතයක් තිබෙනවා මෙහෙම මේ සහල් හිංගයක් ඇති වුණාම වී මිලදී ගන්නේ නැති වුණාම මේක මේ මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. එහෙම මතයක් තියෙනවා. අපි මේ චෝදනා මේ කාරණා සම්බන්ධයෙන් යම් විමසීමක් කළා මේනක රයිස් ප්‍රොඩක්ට් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මේනක ගම්ලත් මහත්මයාගෙන්. මධ්‍ය පරිමාණ සහ සුළු පරිමාණ සහල් මෝල් හිමියන් වී මෝල් හිමියන් සඳහන් කරපු කාරණාව තමයි වෙළඳපළේ සහල් මාෆියාවක් ඇති කිරීමේ අරමුණින් මහා පරිමාණ සහල් මෝල් හිමිකරුවන් වී මෝල් හිමිකරුවන් මේ වී තොග සඟවාගෙන ඉන්නවා කියලා. එහි යම් ඇත්තක් තිබෙනවද? ඒක ඒ කාරණාව මාධ්‍ය තුලින් අහන්න ලැබුණා. ඒ චෝදනාව දැඩිසේ ප්‍රතික්ෂේප කරනවා. මොකද හේතුව සහල් ව්‍යාපාරයක කිසිම කෙනෙක් මේ පවත්වාගෙන යන අඛණ්ඩව පවත්වාගෙන යන සහල් ව්‍යාපාර
තමන්ගේ තොග රැස්කිරීම කරලා තමන්ගේ ප්‍රවේශ ධාරිතාවට අනුව තව මාස 6ක ඉදිරි මාස 6ක කාලයකට වී තොග රැස් කරගන්න. ඒක අනිවාර්යෙන්ම කණ්ඩව පාස්වගෙන යන සහල් ව්‍යාපාරවල ව්‍යාපාර ආයතන තුල ගබඩාවල වී තොග අනිවාර්යෙන්ම රැඳෙනවා. එතකොට ඒ එහෙම කියලා කිසිම ව්‍යාපාරිකයක් මේ වෙන විට මා දැනුවත් කිසිම කෙනෙක් ඒ විදිහට තොග සැකසවාගෙන මේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ නැහැ. මොකද තමන්ගේ උපරිම ධාරිතාව මේ රටේ මේ ලෝකයේ රටේ පවතින මේ විවේචන තත්ත්වයත් එක්ක තමන්ගේ වගකීම තමන්ගේ යුතුකම හරි විදිහට උපරිම දායකත්වයෙන් මේ වෙන විටත් කරගෙන යනවා. කිසිම විදිහකින් ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. මොකද සෑම ව්‍යාපාරිකයෙක්ම මේ වෙන විට තමන්ගේ උපරිම ධාරිතාවයකින් යුත් තමන්ගේ සාල් නිෂ්පාදන ආයතනය සියලුම දෙනා පවත්වාගෙන යනවා. වීතෝග ගබඩාවල තියෙනවා. ඒ තියෙන්නේ ඉදිරි කාලයවලදී මේ සහල් ආයතන පවත්වාගෙන යෑමේ වීතෝග ටික අනිවාර්යෙන්ම ඒ ගබඩාවල තියෙනවා. චරිත අපිත් එක්ක දුරකථනයෙන් තවත් හිතවතෙක් ඉන්නවා. ඔහුත් මේ විලන්සෙල් හිමිකරුවේ කයිබන බොදුමන්ට. අයබන් මේ ඇත්තරම දැන් ඔය හාල් මිල දැන් ඔය තීන මිලට පස්සේ නේද ආපහු සමාරක්ෂිත වැඩි කරන්න පුළුවන්. වැඩි කරාට පස්සේ ඒ තීන මිලට මෙතරයි අපට හම්බෙන්නේ. හැමදාම ඇවිල්ලා බයිබු ගැතියාරින් හාල් මිල ඇවිල්ලා ආල් ටික කිලෝයක් අරගෙන අපිට තමයි ඔක දඩේ දෙන්නේ. ඒ වගේ තමයි පාම්පිටි මිල රුපියල් 84 ගණනකම තවම දාවත් ඒගොල්ලෝ මේ රජයෙන් බව වුණත් දන්න මේක හම්බෙන්නේ නැහැ කියලා. ඒක රුපියල් 90ක් විතර වෙනවා මෙහෙන් ගන්න යාම. ඒ කියන්නේ ඒ මෙහෙ ඒජන්සියෙන් ගන්න යාම. ඒ කියන්නේ තොගමිලද? ඒ තොගමිල. පාම්පිටි 90ට අරන් 84 කොහමද දෙන්නේ? ඒගොල්ලෝ කියනවා මේ රජ පිටි ගණනු මේ අඩුවට දිනේවා. දැන් කොහමද ඉතින් අපිට අපිටම තමයි ඔගේ පාඩු වෙන්නේ අනිවාර්යෙන් අපිට රුපියල් 3000ක් මූලික කාරණාවක් වෙතනදී එහෙම නැත්නම් තමයි අර හංගගෙන ඉන්න දේවල් එළියට දාන්න නැති දේවල් ටික සිද්ධ වෙන්න පුළුවන් මේ මොහොතේ. මොකද ඔහුගේ මූලික පරමාර්ථය වෙන්නේ යම් ලාභයක් ලබා ගත යුතුයිනේ. අනිවාර්යෙන්ම නිසා මේ ඒ සම්බන්ධව අවධානය යොමු කිරීම මේ මොහොතේ ඉතා වැදගත් වෙනවා චිරාන්නේ. ඔව් මේකේ මේ හැමෝම සම්බන්ධෙම චරිත හිතන්න ඕනේ. විශේෂයෙන්ම වීවගා කරන ගොවියා සම්බන්ධයෙන් මූලිකවම හිතන්න ඕනේ. ඒ නිසා තමයි රුපියල් 50 කියන වීසඳ වී කිලෝක් සඳහන් ස්ථාර මිලක් පනවල තිබෙන්නේ. ඒතකොට ඊට පස්සේ ගත්තාම මේ වී මිලදී ගන්න කුඩා මධ්‍ය පරිමාණ සහ වී මෝල් හිමිකරුවෝ ඉන්නවා. ඔවුන් සම්බන්ධයෙන් ඊට පස්සේ හිතන්න ඕනේ. මේකේ මහා පරිමාණ වී මෝල් හිමිකරුවෝ පිටසක් ඉන්නවා. ඔවුන්ට රජයෙන් යම් යම් සහන ලබා දීම් සිදු කරලා තියෙනවා. ඒව සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තියෙනවා. ඒ වගේම මේ හාල් වී ටික කැටිලා හාල් බවට පත් වෙලා කඩේට ආවට පස්සේ මේක අලෙවි කරන වෙළඳු සම්බන්ධිනුත් හිතන්න ඕනේ. ඒ වගේම තමයි මේ සියලු දාමේ අවසානයේ ඉන්නේ ජනතාව පාරිභෝගිකයෝ. මේ හැමෝම සම්බන්ධයෙන් මේ කාරණාව සම්බන්ධයේදී අවධානය යොමු කරලා නැත්නම් තමයි මේ අද මතුවලා තිබෙන ඔය ගැටලුකාරී තත්ත්වෙන් නැති වෙන්නේ. අපි මේ කාරණා සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ වැටලිම් අංශ ප්‍රධානී අසේල බණ්ඩාර මහත්මයාත් එක්ක තවදුරටත් කතා බහ කළා. ජනතපලේ සමහර අවස්ථාවල අපි නිරීක්ෂණය කළා සමහර ස්ථානවල සහල් ව්‍යාපාරිකයෝට සහල් ලබා දීමේ යම් යම් ගැටලු තියෙනවා කියලා. නමුත් පොදුවේ ගත්තාම වෙළඳපලේ විශාල සහල් ලිකියක් දැන් ඇති වෙලා නැහැ. නමුත් මොන ආකාරයකින් හරි කවුරු හරි වෙළඳපලේ ප්‍රතිමව සහල් ලිකියක් ඇති කළා මෙතන මේ මිල වැඩි කිරීමක් ලබා ගන්න හෝ මිල වැඩි කරන්න උත්සාහ කරනවා නම් ඒකට පාරිභෝගික අධිකාරිය හැටියට අපි කොහොමත් ඉඩක් දෙන්නේ නැහැ. මොකද අපි ගැසට් නිවේදනය නිකුත් කළා තියෙනවා උපරිම සිල්ලර මිලක් සඳහන් කළා. ඒ ගැසට් නිවේදනය සඳහන් මිලට වෙළඳපලේ සහල් අඩවි වෙන්න ඕනේ. නැතුව දැන් මේක වෙළඳපලේ කවුරු හරි සහල් හිකියක් ඇති කරමින් මේ මිල වැඩි කිරීම ඉල්ලනවා නම් එහෙම නැත්නම් මේ මිලට සහල් අලෙවි කරන්න බෑ කියලා නම් එතන ලොකු ගැටලුවක් තියෙනවා. ඒක ඉවර වෙන්නේ නැහැ කොහෙත්ම. ඒ වගේ තත්යකට පත් වෙලා පාරිභෝගිකයින් දීර්ඝකාලීනව අපහසුතාවයට පත් කර විදිහේ තත්යක් ඇති වෙන්න අපි කොහොමත්ම ඉඩ තියන්නේ නැහැ. මේ වෙලාවට රාජ්‍යයක් වශයෙන් රාජ්‍යයේ තියෙන වී සංසිද්ධක තියෙනවා. ඒවා සුළුහා මධ්‍යම පරිමාණ වී මෝල් සිංහයන් ඉදිරිපත් වෙලා ඉන්නවා. අපි ඉල්ලීම් කරලා තියෙනවා දිස්ත්‍රික් ලේකම්තුමාලට. ඒ වී ටික සහල් බවට පත් කරලා වෙළඳපොළට මුදා හැරීම තුළින් මේ සහල් මිල පාලනය කරන්න පුළුවන්. හාල් හිඟය පාලනය කරන්න පුළුවන්. ඔබතුමාල මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සහල් හිඟයට? දැන් අපිට කරන්න තියෙන මේ වෙලාවේ අපේ ආර්ථික පහසුකම් නැති නිසා අපි රාජ්‍යයට යෝජනා කරලා තියෙනවා. අපි දිසාපතිවරුන්තුමාලා දැනුවත් කරලා තියෙනවා තම දිස්ත්‍රික්කයේ තියෙන රාජ්‍ය සාන්තක තියෙන වී ප්‍රමාණය ඒ දිස්ත්‍රික්කයේ පුරාම තියෙන සුළුහා මධ්‍යම පරිමාණ වී මෝල්ලිමියට ලබා දීලා අපි සංගමයක් වශයෙන් අපි ඒ වගකීම බාර ගන්නවා. ඒ අරගෙන රජයට වී ටික සහල් බවට පත් කරලා දීනවා. ඒකට අපි සාමාන්‍ය සාධාරණ කුලියක් පමණයි අපි බලාපොරොත්තු වෙන්නේ.
හොඳයි ඉතින් අපි අද NTFM බැලුම් වලින් කතා කරමින් ඉන්නේ දෙවිනේ ප්‍රදේශ රැසකට පවතින සහල් හිඟය සම්බන්ධව සහ සහල් මිල ඉහළ යාම සම්බන්ධව ඔව් අපිට කතා කරන්න කෙනෙක් ඉන්නවනේ දැන් අපිටක හිතවතෙක් ඉන්නවා අයබෝන පුතුමන්ට අයබෝන පුතුමගේ අදහස මොකද්ද මට දැන් අපි මා සිල්ලර කඩයක් කරන්නේ ඔව් මම දැන් හාල් මේ 97ට තමයි අපිට දොග මිල ලැබෙන්නේ ඔව් ඉතින් මේ දැන් ලෙවල් විතර විකයි ලෙවල් විතර විකුණන්නද ඊටද 94 ගෙනලා 97ට විකුණනවා හ්ම් දැන් ඒ වෙලාවේදී පාරිභෝගික අධිකාරියෙන් આવොත් අපිට නඩුවක් දාලා මේ කූට වෙලෙන් දෙක් කියලා ඊටන් අන් අඩුවකුත් ගහනවා ඔව් ඉතින් ඔව් ඉතින් මේ අතේකට මොන දීලා තියෙන්නේ ඔව් ඒ ප්‍රශ්نين අපි මේ කෙසේද විසඳුමක් ලබා ගන්නේ කියන සංවාදය තමයි අද අපි මේ අද දවසේ ඉදිරිපත් කරමින් ඉන්නේ ඔව් මං හිතන්නේ මේ වහම විසඳුමක් ලැබෙයි කියලායි අපිට බොහෝ අංශවලින් මේ එන තොරතුරු වලින් කියන්න පුළුවන් ගන්නේ ඉතිරාන් ඔව් මොකද මේ මේක අවබෝධ කරගෙන ඉන්න රජයක් හැටියට ඉතින් ඒ විසඳුමක් ලබා ගැනීමේ සාකච්ඡා කීපයක් සිදු වෙමින් පවතිනවා විශාල වශයෙන් මේ විශාල සහල් මෝල් හිමියන් සහ මේ ඒකාධිකාරිය පවත්නවා කියලා තියෙන ඇතම් අයත් සමග ඔව් සාකච්ඡා කරමින් ඉන්නවා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ අපිට තව කෙනෙක් ඉන්නව නේද කතා කරන්න ඔව් තවත් කෙනෙක් අපිට ඉන්නවා අයබෝන පුතුමන්ට මහත්මයා මම කුරුණෑගලෙන් අතුල හේමන්ත ඔව් මේක ගණිත ගැටළු විසඳනා වගේ සමීකරණ වශයෙන් අපිට මේක තේරුම් ගන්න මම ඉතා කෙටියෙන් කියන්නම් හරි අව 2025 වෙනි ඉතිහාසයේ අපේ රටේ මෙහෙම සහල් මිල සම්බන්ධ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වුණේ නැහැ මම වගකීමෙන් කියන්නේ මේ රටේ අරලිය සහල් සහ නිකුණ ඔව් මම හිතන්නේ ඔබතුමා නම් සඳහන් කරන්න එපා ඒ අයට අවස්ථාවක් ලබා දෙන්න අපිට හැකියාවක් නැති නිසා මම හිතන්නේ එතුමා කියන්න කියපුවා ඔව් මේ ඒකාධිකාරියත් එක්ක තමයි මේ රටේ මේ මේ يعني මහා පාර්ලිමේන්තු ඔහු පාර්ලිමේන්තු රින්ගනවා පාර්ලිමේන්තු රින්ගට පස්සේ මේ රටේ පාලකයන් ජනාධිපති අගමැතිවරු මේ රටේ ඔහුට දෙනවා ඒකාධිකාරිය මේක මේ මානසික සරල වංචාවක් කරන්නේ මේ රටේ පාලකයන් සහ නිකුණ අයිතිකාරයෝ ඔව් මං හිතන්නේ ඔය 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 කරන චෝදනාව අර සම්ප්‍රදායික චෝදනාවක් මේකේ යථාර්ථය ඒ සම්බන්ධව අපි විමර්ශනය කරපු නිසා මේක මේ එක් අයකට විතර පවරන්න පුළුවන් චෝදනාවක් නෙමෙයි අනිවාර්යයෙන් ඒ නිසා මේ සමස්ත දැන් එතුමා කිව්ව කාරණාව එතුමාගේ අදහසක් ඇරෙට ඉදිරිපත් කරේ අපි සාමාන්‍යයෙන් විවේචනය කරනකොට යම් කෙනෙකුට යම් ක්‍රමයක් තියෙනවා ඒ නිසා අපි වග කිය යුතු මාධ්‍ය ඇරෙට අපිට නම් සඳහන් කිරීම දීමේ නිසා ඒ කතාව සම්පූර්ණව අවසන් කිරීම දීමට මට අපිට අවස්ථාවක් නැහැ. මොකද එහා පැත්තෙන් අපිට මේ AI ගේ අදහස් ඉදිරිපත් කිරීමට නොහැකි වුණොත් ඒක මාධ්‍ය සදාචාරයේ නොවන බව අපි විශ්වාස කරන නිසා සහ අපි මාධ්‍ය සදාචාරයේ අනුව කටයුතු කරන නිසා. ඔව්. ඉතින් මේ තිරන් අර අපි සඳහන් කරේ මේ පේන්න තියෙන කාරණාව නෙමෙයි. දැන් සමහරක් දේවල් වලට ඉතිහාසයේම සමහරුන්ට චෝදනා තියෙනවා. ඔව්. ඒ චෝදනා වලින් එහාට අපි යා යුතුයි. ඉතින් ක්‍රමවේද වෙනස් වෙනවා අපි නිතරම කතා කරන සිස්ටම් එක වෙනස් කරගන්න ඕනේ කියන එක නේ. ඒ සිස්ටම් එක වෙනස් කරන්න නම් අපි පැහැදිලි දලිවතම් දේවල් අවබෝධ කරගත යුතු වෙනවා සම්ප්‍රදායිකව පේන තියෙන දේ සම්ප්‍රදායික වචන වලින් එහා පැත්තට ගිහිල්ලා ඔව් මොකද අපි ඒ කාරණාව සම්බන්ධයෙන් මෙහෙම ඔබත් එක්ක සාකච්ඡා කරන්න හිතුවෙම චරිත දැන් මේ ගැටලුකාරී තත්ත්වයේ මේ ඇතිවෙච්ච මොහොත ඒතර මේ ඇතිවෙච්ච මොහොතේදීම මේක මේ කාටවත් චෝදනා කර කරින් නැතුව මේක ඇති වෙලා තින්න අරගොල්ල නිසා මේක ඇති වෙලා තින්න මේගොල්ල නිසා එහෙම නැත්නම් මේකට මේගොල්ල සම්බන්ධයි මේකට මේගොල්ල යටින් උදව් කරනවා එහෙම ඒ සාම්ප්‍රදායික චෝදනා වලින් මිදිලා අපිට මේ රටේ ජනතාව විදිහට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන ජනතාව වෙනුවෙන් යම් සහනයක් ලබා දෙන්න පුළුවන් නම් මේ මොහොතේදී අන්න ඒක තමයි චරිත කළ යුතු වන්නේ මොකද මේ ගැටලුව ඇති වුණා පමණයි තාම මේ ඇතැම් ප්‍රදේශවල සහල් තිබෙනවා තව බොහෝ ප්‍රදේශවල සහල් නැහැ ඒතර ඒකට යම් විසඳුමක් ලබා දෙන්න තමයි අපි මේ උත්සාහ කරමින් ඉන්නේ ඔව් හැබැයි දැන් අර මුලින්ම කිව්වනේ මාස 6-7කට අපි ළඟ මේ හාල්ලිංගයක් මතුවෙන්න ඉඩ ලබා දෙන්නේ නැහැ කියලා රජයේ ස්ථාවරක ඉන්නම ඒ නිසා අපිට එහෙම දැඩි අර බියක් ඇති කරගන්න ඕන නැහැ නමුත් මේ මොහොතේ අපහසුතාවයකටපත් වෙලා තියෙනවා ඒ අපහසුතාවෙන් මුදවන්න කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඔව් අපිට තොරතුරු වාර්තා වුණ තැන දවසේදී මේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධ විශේෂ සාකච්ඡාවටයක් පැවැත්වෙනවා මේ සහල් මිල පාලනය කිරීම නැත්නම් මේ ගොවීන්ට යම් සාධාරණයක් වැළඳුන්ට යම් සාධාරණයක් පාරිභෝගිකයන්ටම සාධාරණ කිතු කිරීම වෙනුවෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියන කාරණාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නවා කියලා. ඒ අතරතුරේ දෙපි කතා බහ කළා මේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න පුළුවන් කියන දේ සම්බන්ධයෙන් මේනක රයිස් ප්‍රොඩක්ට් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මේනක ගම්ලත් මහත්මයාත් එක්ක. ඔබතුමන්ගේ අත්දැකීම් අනුව මේ තත්ත්වය පාලනය කරගන්න නැත්නම් මේ සහල් හිඟය නැති කරන්න ඔබතුමන් සතු තිබෙන යෝජනා මොනවද මේ අවස්ථාවේදී? විශේෂයෙන්ම මේ සහල් හිඟය ගෙන්දකලේ මේ රට තුල පැමිණෙන හේතුව තමයි එකපාරටම මේ රටේ තිබෙන සහල් පාලන මිලක් පාලන මිලේ සංශෝධනය. එතකොට මේ සංශෝධනයේ තුලින්
අරමන් කිව්වා වගේ සුළු පරිමාණයේ ව්‍යාපාරිකයන් සහ මධ්‍යම පරිමාණයේ ඇතුළු ව්‍යාපාරිකයන් මුල්ලිමේ ගැටලු නැති ප්‍රශ්නය නැති පිරිසක් මේ සහල් පාලන මිලට නිසා පොඩ්ඩක් පසුබෑමකට ලක් වෙලා තියෙනවා මම දකින විදිහට රජය මේ ගෙනගෙන වැඩපිළිවෙල තවත් ශක්තිමත් කරගන්න විද ආයතන මැදිහත් වෙනවා රජයට ඒ සියලු දිනාගේම මැදිහත් වීමෙන් මේක හොයලා බලන්න ඕනේ ඉස්සෙල්ලා මේ හරි පිරිමය කුමක්ද මේ සහල් වල සහල් කිලෝවක් නිෂ්පාදනය කිරීමට යන හරි පිරිමය කුමක්ද කියන එක ඒ උත්තරේ හොයාගෙන මේ පාලන මිලක් දැම්මහම සියලු දෙනාටම සහල් නිෂ්පාදනය කිරීමේ හැකියාවක් දිරිගැන්වීමක් ඇති වෙනවා එතකොට සුළු පරිමාණ මහ පරිමාණ මධ්‍යම පරිමාණ මේ සියලු දෙනා මේ සහල් ව්‍යාපාරයේ නියැලෙනවා එතකොට මේ දේ අඛණ්ඩව කරගෙන යනවා සහල් කියන බීතොග සහල් බවට පත් කරලා වෙළඳපළට නිකුත් වෙනවා මේ තුලින් මම හිතන්නේ හොඳ වැඩපිළිවෙලකට ආවොත් සාකච්ඡා කරලා මේ සියලු දෙනාත් එක්කම මේ අදහස් යෝජනා ඔක්කොම අහගෙන මේ දේ සහල් මිලේ යම්කිසි වෙනසක් කරොත් මිලේ සංශෝධනයක් මේක කරොත් සුළු මධ්‍යම මහ පරිමාණයේ සියලු ව්‍යාපාරිකින් මේකට එකතු වෙලා මේ වැඩේ කරගෙන යයි එතකොට මම හිතන්නේ කිසිදු සහලිකයක් එන්නේ නැහැ කියන එක තමයි මගේ දැඩි විශ්වාසය. චරිත සාමාන්‍යයෙන් අපි සඳහන් කළ යුතුයි සහල් කිලෝ 10ක් හදන්න වැයවන පිරිවැය රුපියල් 882ක් වෙනද දල වශයෙන් ගත්තොත් එහෙම සහල් කිලෝවක් වෙනුවෙන් රුපියල් 88ක මුදලක් වැය වෙනවා පිරිවැය සඳහා. එතකොට අපි තීරණය කරන්න ඕනේ කොහොමද මේ මිල ගණන් සංශෝධනය කරනවා නම් ඒ සඳහා අවධානය යොමු යුත්තේ කොයි ආකාරයෙන්ද කියන කාරණා සම්බන්ධයෙන් බලධාරීන් මෙහෙම උත්ති දිස්ථා බැලිය යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා බලධාරීන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරයි කියලා. මේ බලාපොරොත්තුවත් එක්ක තමයි අපි සමුගන්න සූදානම් වෙන්නේ. අද වැඩසටහනටත් අපිට චිරාන්ට නිෂ්පාදන කටයුතුවේ සහය වුණා අමාලි වගේම චාමික. ඔව්. ඉතින් අපි ඒ අයවත් මතක් කරමින් නැවත වතාවක් අපි ලබන සතිය හමු වෙනවා සඳුදානේ. ඔව්. විශේෂ වැඩසටහනකින් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒතෙක් රැඳින්නෙත් FM රේඩියෝවත් එක්ක රැඳී සිටින්න කියලා ආරාධනා කරමින් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම චිරාන් මම චරිත්.